අපේ පරිසර පද්ධතියේ අපි තවමත් හඳුනා නොගත් ශාකහ සතුන් විශේෂ ඉන්නවා. මේ අතරින් ලෝක විශාලතම වැසි වනාන්තරයක් වන දකුණු ඇමරිකාවේ ඇමේසන් වනය විශේෂ වෙනවා. ඔබ මේ වීඩියෝව නරඹන මොහොත වෙන විටත් ඇමේසන් වනය පුරා වගේම ලෝක විශාලතම ගංගාව වන ඇමේසන් වනය මැදින් ගලා යන ඇමේසන් නදියේ නව සත්ත්ව හා ශාක විශේෂ සොයමින් ගවේෂණ කටයුතු කරන පර්යේෂක කණ්ඩායම් ඉන්නවා. ගොඩබිම ජීවත්වන සතුන් නම් අපි දැකලා තියෙනවනේ. ගොඩක් බිහිසුණු ජීවීන් ජීවත් වෙන්නේ ගැඹුරු මුහුද කියලා අපි හිතුවට ගොඩබිම මිරිදියේ ජලයේ වාසය කරන බිහිසුණු සතුනුත් ඉන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ ගංගාවල මිරිදියේ ජලයේ ඉන්න භයානක සතුන් කීප දෙනෙක් ගැන. ඩ්‍රැකියුලා වගේ දත් පිටලා තියෙන වැම්පයර් මාළුව ගැන වගේම ජලයට බැස්සොත් කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගයට රිංගන මිරිදියේ මාළුවෙක් ගැනත් අද වීඩියෝවෙන් අපි ඔයාලට හඳුන්වලා දෙනවා. ඔයාගේ දැනුමට යමක් එකතු කරගන්න පුළුවන් වෙන මේ වීඩියෝව අවසානයේ වෙනකම්ම ඔයා අපිත් එක්ක ඉන්න. ඔයා තාමත් අපව subscribe කරලා නැත්නම් දැන්ම පහළ රතුපාට බටන් එකෙන් අපව subscribe කරලා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා ඉන්න. අපි යමු මිරිදියේ ජීවත් වන බිහිසුණු සතුන් කිහිප දෙනෙක් හඳුන්වා දෙන අද වීඩියෝ එකට. අංක 10 ඇලිගේටර් ස්නැපින් ටර්ටල්. බිගින් අඩි 2ක් පමණ වෙන මේ මිරිදිය කැස්බෑවන් විශේෂය බරෙන් කිලෝග්‍රෑම් 113ක් පමණ වෙනවා. ප්‍රාග් ඓතිහාසික සතකගුවේ පෙනුම තියෙන මේ කැස්බෑවුන් තරමක් රළු ආවේගශීලී භයානක සතුන් විශේෂයක් වෙනවා. මේ හේතුව නිසාවෙන් කැස්බෑ ලෝකයේ ඩයිනසෝරයා විදිහටත් මේ සතුන්ව හඳුන්වනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ගිනිකොනදිග ප්‍රදේශයේ ගංගා ඇලමාර්ගවල මෙන්ම විලාශ්‍රිතවත් මවුන් ජීවත් වෙනවා. වනයේ උපරිම ආයු කාලය වසර 70ක් පමණ වෙන මෙයාල දඩයම් කරන ක්‍රමවේදය හරි අපූර්ව එකක්. මෙයාලගේ දිව දීප්තිමත් රතු පාටකින් පණුවෙක් වගේ හැඩයකින් පේන මස් ඇදල්ලක්. ගංගා පතුලේ නොසෙල්වි මුව විවර කරගෙන ඉන්න මෙයාලගේ දිව සෙලවෙන ආකාරය දකින කුඩා මසුන් එයට ලං වෙනවා. ඒ විදිහට මෙයා බොහොම පහසුවෙන් දිවට ළඟා වෙන මාළුන් තමන්ගේ ගොදුරු විදිහට අරගන්නවා. එක්වරක් මේ ඇලිගේටර් කැස්බෑවෙක් හොයාගෙන ඡායාරූපයක් ගන්න උත්සාහ කළ දරුවෙකුගේ ඇඟිල්ලක් වෙන් වෙන්නම හපා ගන්නට තරම් මේ සත්‍ය දරුණු වෙලා තියෙනවා. කොහොම වුණත් සත්කමකට පසුව නැවතත් මේ ඇඟිල්ල බද්ධ කරලා එම දරුවා අසුව වී තිබෙනවා. අංක 9 යෝධ මිරිදිය මඩුවා. යෝධ මිරිදිය මඩුවන් වැඩි වශයෙන් දැක ගන්නට පුළුවන් වෙන්නේ තායිලන්තයේ, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි අග්නිදිග ආසියානු කලාපය තුලයි. මේ මඩුවන් ගැන පරීක්ෂණ පැවැත්වූ විද්‍යාඥයන්ට සොයා ගන්න පුළුවන් වෙන්නේ වසර මිලියන ගණනක් පුරා පැවතගෙන එන මේ මඩුවන්ගේ වෙනස් වීම සිද්ධ වෙලා තියෙන්නේ ඉතාමත් අල්ප මට්ටමකින් කියලා. දිගින් අඩි 16 හමාරක් වෙන මෙයාලා බරෙන් කිලෝග්‍රෑම් 1950ක් පමණ බරකින් යුක්ත වෙනවා. ස්වභාවයෙන් ආක්‍රමණශීලී නොවන මේ සතුන් මිනිසුන්ට පහර දෙන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් මෙයාල එක්ක ගනුදෙනු කරන එක නම් බොහොම පරිස්සමින් කරන්න ඕන දෙයක්. මෙයාලගේ වලිගයේ කෙළවර බොහොම ශක්තිමත් වගේම තියුණු තුඩක් තියෙනවා. මඩු වලිගයකින් පහරක් කෑවොත් කොහොමද කියලා ඔයා කතාවටත් අහලා ඇතිනේ. ඒ නිසා පුළුවන් තරම් මෙයාලගෙන් ඈත් වෙලා ඉන්න එක කෝකටත් හොඳයි. ඒ වගේම මේ වන විට යෝධ මිරිදිය මඩුවන් වඳ වී යාමේ තර්ජනයටත් මුහුණ දීලා ඉන්නවා. අංක 8 වැම්පයර් මාළුවන්. ඩ්‍රැකියුලා මාළුව, වුර්ක මාළුව වගේම පයාරා කියලත් හඳුන්වන මේ මාළු විශේෂය වඩාත්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ වැම්පයර් මාළුව විදිහට. දකුණු ඇමරිකාවේ, බොලීවියාවේ, බ්‍රසීලයේ, ඉක්වඩෝරයේ, ඇමේසන් ගංගා ද්‍රෝණියේ මෙයාලව බහුලවම දැක ගන්නට පුළුවන් වෙනවා. අඩි 2ක් 3ක් අතර සාමාන්‍ය දිගක් ඇති වැම්පයර් මාළුවෙක් කිලෝග්‍රෑම් 16ක පමණ බරකින් යුක්ත වෙනවා. වැම්පයර් මාළුවන්ට මේ නම වැටිලා තියෙන්නේ මෙයාලගේ මුඛයේ ඉදිරිපස තියෙන තියුණු උල් දත් දෙකක් නිසා. වැම්පයර් කියලා නම තිබුණට මෙයාලා ලේ උරාගෙන බොන්නේ නම් නැහැ. මිරිදියේ ජලයේ ඉන්න මාංශ භක්ෂක මාළුවෙක් වෙන පිරාණ කෙනෙකු වුණත් ගොදුරු කරගන්නට වැම්පයර් මාළුවන් දක්ෂ වෙනවා. අංක 7 ගූන්ච් කැට්ෆිෂ්.
ඉන්දියානු උපමහද්වීපයේ වගේම ගිනිකොන දිග ආසියාවේ ගංගාවලදී හමු වන මෙයාලා විශාලතම කැට්ෆිෂ් වර්ගයක් වෙනවා. දිගින් අඩි 6කට වඩා වැඩි වන ගූන්ච් කැට්ෆිෂ් බරෙන් කිලෝග්‍රෑම් 90කට වඩා වැඩි වෙනවා. වරක් ඉන්දියාවේ කාලී ගංගාවේ දියනාමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් මේ මසුන්ගේ ග්‍රහණයට හසු වෙලා තියෙනවා. ගොදුරක් බැහැගත් වහාම දියේ පතුලට රැගෙන යන එක මෙයාලගේ සිරිතක්. ගූන්ච් කැට්ෆිෂ් ගේ ප්‍රහාරයට ලක් වූ මිනිසුන්ගේ දේහයන් සොයා මෙහෙයුම් දියත් උනත් එම පුද්ගලයන්ගේ සිරුරු සොයා ගන්න පුළුවන් වුණේ නැහැ. මේ හේතුව නිසා මේ මසුන් කිලර් කැට්ෆිෂ් විදියටත් හඳුන්වනවා. අංක 6 ඇරපයිමා. ඇරපයිමා මසුන් වැඩියෙන්ම හමු වෙන්නේ ඇමේසන් ගංගාව ආශ්‍රිතවයි. කිලෝග්‍රෑම් 200ක පමණ සාමාන්‍ය බරක් තියෙන ඇරපයිමා මාළුවා දිගින් අඩි 15ක් පමණ වෙනවා. තමන්ට අනතුරක් වෙනවා වගේ දැනුනොත් මිනිසෙකුට පහර දෙන්නට වුණත් ඇරපයිමා පසුබට වෙන්නේ නැහැ. කොහොම වුණත් මිනිසෙකුගේ ජීවිතේ නැති කරන්න තරම් මේ ප්‍රහාරය බිහිසුණු වෙන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම ජලයෙන් ඉහළට පැන කුඩා කුරුල්ලන් කටුස්සන් වැනි සතුන්වත් ගොදුරු කරගන්න ඇරපයිමා මාළුවන් දක්ෂයි. අංක 5 ගොලියත් ටයිගර් ෆිෂ්. මිරිදියේ ජලයේදී අපට හමු වෙන තවත් බිහිසුණු මාළුවෙක් විදිහට ගොලියත් ටයිගර් ෆිෂ් හඳුන්වා දෙන්න පුළුවන්. අප්‍රිකානු මහද්වීපයේ ගංගාවල හමු වෙන මෙයාලා විශාල වගේම බොහොම භයානක මාළුන් විශේෂයක්. දිගින් අඩි 5ක් පමණ වෙන මෙයාලා බරෙන් කිලෝග්‍රෑම් 70ක් පමණ වෙනවා. ගොලියත් ටයිගර් ෆිෂ් ගේ විශේෂත්වය වෙන්නේ අඟලක් පමණ දිගු ඉතාමත් තියුණු දත් පිහිටීම නිසා. එක්වරක් කොංගෝ ගංගාවේ දියනාමින් සිටි පුද්ගලයෙකුට මේ මත්ස්‍යෙකුගේ ප්‍රහාරයක් එල්ල වී තිබුණා. පිරානා මසුන්ටත් වඩා දරුණු මේ සතුන්ට අභියෝග කරන්න පුළුවන් එකම සත්‍යය විදියට හඳුන්වන්නේ මේ ගංගාවල ජීවත් වෙන කිඹුලන් පමණයි. ඒ කොහොම වුණත් කුඩා කිඹුල් පැටවුන් නම් ගොලියත් ටයිගර් ෆිෂ් ගේ ගොදුරු වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. අංක 4 ඩයිවින් බෙල් ස්පයිඩර්. ජල මකුළුවා කිමිදුම් මකුළුවා විදියට හැඳින්වෙන මේ මකුළු විශේෂය මුළු මනින්ම දියයට ජීවත් වෙන එකම මකුළු විශේෂය විදියට හඳුනාගෙන තියෙනවා. උග්‍ර විෂ කාණ්ඩයට අයත් නොවුනත් බෙල් ස්පයිඩර් කෙනෙකුගේ සපා කෑමකින් ඔබට දැවිල්ල වමනය වගේම උණ ඇති වෙන්නටත් පුළුවන්. කොහොම වුණත් මේ රෝග ලක්ෂණ මාරාන්තික නොවන අතරේ දින කිහිපයක් ඇතුළත ඔබට සුවය ලබන්න හැකියාවක් තියෙනවා. බෙල් ස්පයිඩර් වැඩි වශයෙන්ම දැක ගන්නට පුළුවන් වෙන්නේ යුරෝපා රටවල සහ ආසියානු රටවලින්. අංග 3 බ්ලැක් කයිමන්. බ්ලැක් කයිමන් කියන්නේ ඇමේසන් ගංගාව ආශ්‍රිතව ජීවත් වෙන දැවැන්ත කිඹුලන් විශේෂයකට. වැඩුණු බ්ලැක් කයිමන් කෙනෙක් අඩි 16ක් පමණ දිගකින් යුක්ත වෙනවා. කළු හෝ අඳුරු පැහැති සමක් තියෙන මෙයාලා විශාල ඇස් වලින් බලාගෙන ඉන්න ආකාරය දකින ඕනෑම සතෙක් බියකට පත් වෙනවා. ඇමේසන් වනයේ ජීවත් වෙන සොදේශික මිනිසුන් බොහෝ විට මේ කෙන බ්ලැක් කයිමන්ගේ ප්‍රහාරයන්ට ගොදුරු වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ අනුව ඇමේසන් ගංගාවේ සිදුවන මනුෂ්‍ය ඝාතන වැඩිම ප්‍රමාණයකට වග කියන්න ඕන බ්ලැක් කයිමන් කිඹුල් විශේෂය තමයි. ඇමේසන් වනයේ තමන්ගේ රාජධානිය කරගත්ත බ්ලැක් කයිමන්ට ඉන්න එකම සතුරා වෙන්නේ මිනිසා විතරයි. අංක 2 කැන්ඩිරු. බැලු බැල්මට භයානක නොවන අහිංසක පෙනුමක් තියෙන කැන්ඩිරු මාළුවන් ඇත්තෙන්ම භයානකයි. කොටින්ම මිනිසෙක් මරණයට පත් කරන්නටත් මේ මාළුවාට පුළුවන්කමක් තියෙනවා. ඇමේසන් ගංගාව ආශ්‍රිතව ජීවත් වෙන මේ මාළුවා අඟල් 16ක පමණ දිගකින් යුක්ත වෙනවා. මේ වගේ මාළුවෙක් මිනිසෙක් මරණයට පත් කරන්නේ කොහොමද කියලා ඔබ පුදුමයට පත් වෙන්නත් පුළුවන්. නමුත් ඒක තව සත්‍යක්. කැන්ඩිරු මාළුවන්ට තියෙන ප්‍රබලම චෝදනාව වෙන්නේ මිනිසාගේ මුත්‍රා මාර්ගයට ඇතුල් වීම. කැන්ඩිරු කුඩා මාළුවන් දියට බැස සිටින පුද්ගලයන්ගේ මුත්‍රා මාර්ගය ඔස්සේ සිරුර තුලට ගමන් කර බිත්තර දැමීමක් සිද්ධ වෙනවා. මේක බොහොම වේදනාකාරී ක්‍රියාවක්. බොහෝ විට මේ හේතුවෙන් එම පුද්ගලයා මරණයට පත් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. යම් පුද්ගලයෙකුට ජලයේදී මුත්‍රා පිටවීමකදී එහෙට ආකර්ෂණය වී කැන්ඩිරු මාළුවන් මුත්‍රා මාර්ගයට ඇතුල් වන බව හෙළි වී තියෙනවා. කොහොම වුණත් පිරිමින්ට වඩා කාන්තාවන්ට කැන්ඩිරු මසුන්ගෙන් එල්ලවන ප්‍රහාරය වැඩි බවයි කියන්නේ. අංක 1 නයිල් ක්‍රොකඩයිල්. නයිල් කිඹුලා විදිහට හැඳින්වෙන මේ කිඹුලන් විශේෂය අප්‍රිකාවේ රටවල් 26ක් පුරා පැතිරලා ඉන්නවා.
මිරිදිය ජලයේ පවතින විල් ගංගා සහ වගුරු බිම් තුලත් නයිල් කිඹුලන් බහුලවම දැක ගන්නට පුළුවන් වෙනවා. දිගින් අඩි 16ක් සහ බරෙන් කිලෝග්‍රෑම් 750ක සාමාන්‍ය අගයක් නයිල් කිඹුලන් සතුයි. නමුත් අඩි 20ක පමණ දෙවන්ත කිඹුලන් ඇතැම් විට වාර්තා වෙලා තියෙනවා. තමන් ඉන්නා ගංගාවට බහින ඕනෑම සතෙක් ආහාරයට ගන්න නයිල් කිඹුලන් පසුබට වෙන්නේ නැහැ. අතීත ඊජිප්තුවේ කිඹුලන් පූජනීය සතුන් විදිහට හැඳින්වුවත් වර්තමානයේ සම් ලබා ගැනීමේ අරමුණින් වසරකට මරා දමන නයිල් කිඹුලන් ගණන දහසකට අධික බවයි වාර්තා වෙන්නේ. මිරිදියේ ජීවත් වෙන බිහිසුණු සතුන් 10 දෙනෙකු ගැන කතා කරපු අද අරගෙන ආපු වීඩියෝව ගැන ඔයාගේ අදහසක් අපට කියන්න. අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අද වීඩියෝවේ නොයා යමක් දැනුමට එකතු කරගත්ත නම් අපව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකකුත් දාලා තවත් කෙනෙක් දැනුවත් කරන්න එයාලට බලා ගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ වටිනා වීඩියෝකින් නැවතත් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.